Garu niyojya kathanayakathumani obathumari susanta wenawa visheshayenma ada mudalla amathyanse surakshita ganudenu e wageema kalbadu moolakarane wage 50 sanshodhana gananawak me parliamentuwata idiripat karana avasthawa me avasthawedi me sambandhayen katha karanna pera mage mitra Asoka Abesinga Mantutuma Katavata Mama Ahung Kanduna Etumaki Ua Etumagi Katave Garunioja Katana Getumani Yuktia Mehumakriat Makabenawa Evagema Idang Bedanawa Vidulubila Adukaranawa Indanamila Adukarana Adukaranawa Tavatawa Sahana Dena Balapur Tuno Mativerneak Enahinda මැතිවරණයක් ළඟ ඉන්න කියලා ගරු මන්ත්‍රීතුමා කිව්වා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විවස්ථානුකූලව මැතිවරණයක් එන්න ඕන මේ අවුරුද්දේ. අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණය දැන්ට අවුරුදු 5කට ඉස්සෙල්ලා නොවැම්බර් මාසේ තමයි ජනාධිපතිතුමා දිවුරුම් දුන්නේ. ඒ දි ඉස්සෙල්ලා නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දෙන්න වෙනවා. ඒතර මැතිවරණයක් එන්න ඕනේ. දැන් මගේ තර්කයේ තියෙන්නේ දැන් මැතිවරණයක් එනකොට පවතින රජය විදුලි බිල අඩු කරනවා නම් ඉන්ධන මිල අඩු කරනවා නම් සාන ආධාර ලබා දෙනවා නම් මේක නරකද මේක හොඳයි නියෝජ්‍ය කතානායකතුමනි මේක හොඳ වැඩක් මම කියන්නේ මේක ඉතාම හොඳ වැඩක් මැතිවරණයක් හරි ඉලක්ක කරලා රටේ ජනතාවට සාන හම්බ වෙනවා නම් රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් නම් මේක හොඳයි දැන් මේක මං ඇයි කිව්වේ මම මේ කියුවේ නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ මැතිවරණ හතරක් තියෙනවා අපේ රටේ මැතිවරණ හතරක් තියෙනවා එක මැතිවරණයක් ජනාධිපති මැතිවරණේ අනිත් මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණේ අනිත් මැතිවරණය පළාත් සභා ඡන්දය අනිත් ඡන්දය පළාත් පාලන ඡන්දය එතකොට මේ හතර ගත්තර පස්සේ නියෝජ්‍ය කතානායකතුමනි අවුරුදු හතරකට නම් මේක එන්නේ හොඳයිනේ දැන් හැමදාම කියන්නේ යමක් වෙන්නේ නැහැ කියලා ඉතින් මගේ මිත්‍ර මන්ත්‍රීතුමා කියපු විදිහට මැතිවරණ හතර දැන් මේ අවුරුද්දේ ජනාධිපතිවරණය ඇවිල්ලා ලබන අවුරුද්දේ පාර්ලිමේන්තු මැතිවරණ එනවනම් කවුරු ආණ්ඩු කරුවත් බඩු මිල අඩු කරනවනම් මෙයා වෙන්න ඕන මොකෝ යුක්තිය මෙහෙයුම හොඳ නැද්ද යුක්තිය මෙහෙයුම හොඳයි ඒක විපක්ෂියත් පිළිගන්න හොඳ දෙයක් කියලා මොකද හේතුව මේ රටේ තියෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය කුඩු ජාවාරම පාතාලය අද විශේෂභාර අමාත්‍ය ඩිරානාලස් මැතිතුමා ඒ වගේම පොලිස්පති තෙන්නකෝන් මැතිතුමා මේක ක්‍රියාත්මක කරනවා ඉතින් හොඳයිනේ දෙවුන්තර තුඩු ඉඳන් පේදුරු තුඩුව දක්වා වෙනකම්ම මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා ඉතින් කවුරු හරි කැමතිද ඒක ක්‍රියාත්මක නොකර ඉන්නවට එතකොට වෙනවද කුඩු වැඩි වෙනවා පාතාලය වැඩි වෙනවා මත්ද්‍රව්‍ය වැඩි වෙනවා එනම් හොඳ වැඩක් තේ නිසා අපි කියනවා එතුමා කිව්ව විදිහට දැන් මේ 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 වගේ වුණා ඔබතුමාටත් ඔබතුමා ඒ වයසේ පාසල් ශිෂ්‍යෙක් වුණා 1977 සිරිමාව වණ්ඩාරනායක මැතිණිය 70 ඉඳන් 77 වෙනකන් දේශීය ආර්ථිකය නගා සිටවන්න අපි වවන්න අපි හොඳ වැඩ පිළිවෙලක් ගෙනාවා ජයා ජයවර්ධන මැතිතුමා තමයි තරඟ ඉදිරිපත් උනේ එතුමා මොකද්ද කිව්වේ 88ක් දෙනවා කිව්වා ජනතාවට සේවාවක් ඉටු කරන්න පුළුවන් නම් ඒක ඊටාම සුබවාදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාට ඉදිරිපත් කරනවා දැන් අද මේ ඉදිරිපත් වෙන 50 එක මේ රටේ ආර්ථිකය ගැන දැන් නියෝජ්‍ය කතානායකතුමනි 20යි 22 පස්වෙනි මාසේ 9 වෙනිදා එදා එකත් එක්තරා ජාතික කළු ජූලියක් මේ රටම ගිනිගත්තු මන්ත්‍රීවරයෙක්ගේ ජීවිතය අහිමි කරපු තවත් ජීවිත අහිමි වෙලා දේපළ විනාශ වෙච්ච දවසක් අරගලයේ දවසක්. එතකොට ඒ දවස තිබුණට වැඩිය මේ අද දවස වෙනකොට 20යි 23 ගෙවිලා 20යි 24 අවුරුද්දයිලා අද දවස වෙනකොට යම් සුබවාදී වෙනීමක් තියෙනවා.
mangi anna ke siyera 100ක් තියනවා කියලා. මම ඒකේ මම පොළවේ පය ගහන මහජන නියෝජිතයෙක්ට මං කියන්නේ 100යි කියලා. නමුත් ඊයේ දවස වෙනකොට විදුලි බල 122කින් අඩු වෙනවා. මේක දැනනවනේ නියෝජ්‍ය කතානායක ඔබතුමාටත් අපිට තමයි අපි හැමෝම ගෙදරක ඉන්නේ. ඉතින් ගෙදරක ඉන්නකොට අපිට විදුලි බල දැනෙනවා. අපි වගේම තමයි මහා මන්දිරයේ හිටියත් පොල්ලතු බලක හිටියත් ඒ හැම කෙනෙකුටම මේ විදුලි බල 122කින් අඩු වීම හොඳයි. හොඳයි මේ 122කින් අඩු වීම. රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා මේ කළමනාකරණය කර ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි. දැන් අද වෙනකොට ඩොලර් එක රුපියල් 308යි. අපි හිතුවේ 400 ඩොලරට යයි කියලා. රුපියල් 308ට ඩොලර් එක තියාගෙන ඉන්නවා. ඉතින් මේක තව ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම සීමා පනවල තිබුණ ආනයනේ. ආනයනේ සීමා පනවල තිබුණා. ඒ සීමා පනවල දීච්ච හැම ආනයන එකක්ම විශේෂයෙන්ම ගත්තොත් අද මෝටර් රථ ඇරෙන්න අනිකු සියලුම දේවල් වල අද ලිහිල් කරලා තිනවා. ඒතර ක්‍රමක්‍රමයෙන් ආර්ථිකය පොඩ්ඩක් හොඳ තත්ත්වයකට හැරෙනවා. කවදාකවත් ඉපදිච්ච ගමන් ළමෙක් පයින් ගියේ නැහැ. ඉපදිච්ච ගමන් බඩ ගාලා ධන ගාලා වැටිලා තමයි පයින් ගියේ. දැන් අපේ රටත් ඒ විදිහයි. 2022 එදා ජූලි එදා මැයි මාසේ 9 වෙනිදා තිබුණට වැඩිය රටේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුකම් තියෙනවා. ඒ නිසා අපි රජයක් හැටියට රජයට අපිම ඉන්න රජයට ජනාධිපතිතුමාට මුදල් අමතිවර හැට අපි යෝජනා කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට. තව කළ යුතු දේවල් ටිකක් තියෙනවා. මේ ඉන්ධන මිල තව ටිකක් අඩු වෙන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ ඉන්ධන මිලත් එක්කයි විදුලි මිලත් එක්ක තමයි රටේ සමස්ත භාණ්ඩවල මිල ඉහළ යාමක් වෙන්නේ. මොකද හේතුව මේ මේක අඩු කරන්නේ මම දැක්කා විදුලි බිල අඩු කරන්න ඉස්සෙල්ලා හෝටල් සහ බේකරි හිමියන්ගේ සංගමයේ කිව්වා ප්ලේන්ටි එකට රුපියල් 5ක් වැඩි කරන්න වෙනවා. බත් පැකට් එකට රුපියල් 50ක් වැඩි කරන්න ඕන. හැබැයි ඒකල ඒ බිල මේ ලයිට් බිල වෙනස් වුණා මේගොල්ලෝ කිව්වා ඒක තිබුණ දැන්නොත් අඩු කරනවා කියලා. ඒ නිසා අපි කියනවා ඉන්ධන මිල රජයට අපි යෝජනා කරනවා ඉන්ධන මිල අඩු කිරීමක් කරොත් මේ විදුලි බල අඩු කිරීමත් එක්ක වැඩ් බද්දර සහනයක් ලබා දුන්නා. මේ කවුරු කොහොම කිව්වත් මේ 115 වැඩ් බද්ද දරා ගන්න බැරි තන් තියෙනවා. සමහර රාජ්‍ය නිලධාරීන් සමහරලාට වැට් එක 3-4 වතාවක් මිනිසුන්ට වදිනවා. වැට් එක 3-4 වතාවක් වදිනවා. ඒතර මෙන්න මේ නිවැරදි කරන්න ඕන තැන් ටික අපි කියනවා. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අපි දකිනවා අද බෙහෙත් මේක තමයි රටක විශේෂ නිරෝගී පරපුරක් බෙහෙත් ටික අවශ්‍යයි. ඊට මන්ත්‍රීතුමාත් ඒ බෙහෙත් ගැන කිව්වා. ඉතින් බෙහෙත්වල මිල ඉතාමත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකට වැඩපිළිවෙලක් අපි යොදන්න වෙනවා. මේකට වැඩපිළිවෙලක් යොදන්න වෙනවා. විශ්‍රාම සුවේ ඉන්න හුඟක් වෙලාට තමන්ගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන මිනිස්සු කෑම ටික කාලා බෙහෙත් ටික බොන්නෝ. එතන මේ ඇයට මේ බෙහෙත් ටික අඩු වෙන ගාන අඩු කර ගන්න විශේෂයෙන්ම අපි එදිනෙදා ගන්න බෙහෙත් තියෙනවා දියවැඩියා රෝගයට ඒ වගේම අධික රුධිර පීඩනයට මෙන්න මේ වගේ බෙහෙත් වලවත් විශේෂයෙන් හොයාගත්තු බෙහෙත් වලවත් මිල අඩු කිරීමක් සිද්ධ කරන්න වෙනවා ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල අපි එදිනෙදා පරිභෝජන ගන්න අත්‍යවශ්‍ය භාණ්ඩවල නියෝජ්‍ය කතානායකතුමා මිල අඩු කිරීමක් වෙන්න ඕන. ඔබතුමා දිස්ත්‍රික්කේ ඉන්න ඔබතුමා දන්න දුෂ්කර මිනිස්සු ඉන්නේ. මේ දවස්වල පෑවිල්ලට ඉන්න බෑ ඒ මිනිස්සුන්ට. ඒත් ඒ මිනිස්සු කුඹුරේ වැඩ. ඒ මිනිස්සු හේනේ වැඩ. හැබැයි ඒ වෙනුවෙන් අපි යමක් රජයක් යට කළ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. අපි ඒ ස්ථාවරයේ ඉන්නේ. කළා තියෙන ටික හොඳයි කළ යුතු දේ වැඩි. ඒ ස්ථාවරයේ අපි ඉන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ යෝජනාවල් කරන ගමන් අපි දන්නවා දැන් යම් යම් අවස්ථාවල් වලදී යම් යම් සිදුවීම් සිද්ධ වෙනවා. දැන් නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා අපි දැක්කා අරගලයක් ආවා. ලයිට් විදුලිය කපලා තෙල් පෝලිං වල ඉඳලා නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීලා මිනිස්සු අරගලයක් කරා. ඒ අරගලය යම් යම් තැන්වලින් මතුවෙලා
අවසානයේ ගෝල් පේස් පිටියට සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහා පිට ගෝටගම ගෝටක් ගෝගම ගෝටක් ගෝගමාව දොර සාමාන්‍යයෙන් අරගලය කරන්න ඒ අරගලයට මූණ දීපු ලයිට් නැතුව ඉන්න බැරි වෙච්ච මිනිස්සයා ගෑස් එක නැති වෙච්ච මිනිස්සයා ඉන්ධන ටික ගහ ගන්න බැරි වෙච්ච මිනිස්සයා ආර්ථික වශයෙන් වැඩිච්ච මිනිස්සයාට යම් අරගලයකට පෙනී ඉඳලා ඒ වෙනුවෙන් Tamange තියෙන විරෝධය පළ කිරීම සාධාරණයි මම කියන්නේ ඒක අසාධාරණයි කියලා ඒක සාධාරණයි නමුත් මේ සාධාරණත්වය ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමහරු කොහොමද ඒක පාවිච්චි කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා අපේ විපක්ෂ නායකතුමාගෙන් එතන කරන සාකච්ඡාව මේක පාර්ලිමේන්තුවේ සභා ගැබ ඒ සාකච්ඡාව නවත්තනවා නම් ඔබතුමාගේ නියෝගයම මොකද එහෙමනේ අපි මේක පාර්ලිමේන්තුවනේ ගරු මන්ත්‍රීතුමලා ආසන වලට කියලා ඉල්ලීමක් කරනවා සුමන්ත්‍ර මන්ත්‍රීතුමා අපේ ශානෙක්ක මන්ත්‍රීතුමා එතුමා කියනවා බාධා කරන්න එපා කියලා පාදේ කරන්න එපා කියලා කියන ඔබතුමා කියනවා ඔව් ආණ්ඩු පාර්ශවයෙන් කරත් විපක්ෂ නායකතුමනේ වැරද්ද වැරද්දම තමයි ඒක ඒක මේ ඒක විපක්ෂයට එකක් එහෙම නෙවෙයි මම මගේ තේරීම කවුරුත් නැ නැති එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා බුද්ධිමත් නීතිඥ මහත්තයෙක් හැටියට සභාවේ මේ උත්තරීතර සභාවේ කතා කරනකොට අපි විශේෂයෙන් විපක්ෂ නායකතුමා එක්ක එහෙම කතා රින්න හොඳ නැහැ අපි කතා කරන්නේ තේරුම් ගමු අපි අපි වැරද්දක් කරා නම් වැරද්දට ඉස්සනමල අපි දැනගමු වැරද්ද පිළිගන්න අනේ ඒක තමයි ඒක හොඳයි ලොකු දෙයක් එහෙම කතා කරන් ඉන්න ඕනේ මේකනේ පාර්ලිමේන්තුවනේ මේක අපිට ලොබි එකක් තියෙනවනේ ඕනනම් කතා කර කර ඉන්න කිව්ල අපි මේක පාර්ලිමේන්තුව හොඳයි එනිසා ගරු අර මම කියන් ආවේ අරගලය ගැන එතන අර මම කියපු අරගලය ගැන කියනකොට ඒ අරගලය මම දැක්කා එක තැනක තියෙනවා Facebook එකේ සටහනක් දාලා රැට්ට අධ්‍යක්ෂණය කළ දමිතා රඟපාපු ලක්කම්මට අමාරුයි රැට්ට අධ්‍යක්ෂණය කළ දමිතා රඟපාපු ලක්කම්මට අමාරුයි දැන් මේ මම මේ කියන්නේ මේ මේ දකින්න දේවල් මේ ලක්කම්මට අමාරු වෙලා තියෙන අවස්ථාවේ ලක්කම්ම වෙනුවෙන් එදා විහාරමාදේවිය නෙවෙයි එදා ඒ විහාරමාදේවියට අපි හිස නමලා ගරු කරනවා ඒ නමටත් ඒකට සමාන කිරීමත් උචිත නැහැ නමුත් යම් යම් විදිහ ඩුප්ලිකේට් විහාරමාදේවියෝ මේක පහළ වුණා පහළ වෙලා ඒ ඩුප්ලිකේට් විහාරමාදේවියෝ කරපු දේවල් අපි දැක්කා මේ කොරියානු රැකියා කාන්තා කකුල් සම්බාහන සම්බාහනය කිරීමට අය කිරීම ලක්ෂ 30යි ලක්ෂ 30යි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කකුල් මිරිකන්න කකුල් මිරිකපු කෙනාගෙනුත් කොරියාවේ වන්න ලක්ෂ 30ක් ගන්න කවුද මේ ලක්කම්මට අමාරුයි කියලා ඩුප්ලිකේට් විහාරමාදේවියන් විසින් මේ රටේ මිනිස්සුන්ට ගිහිල්ලා පෙන්නපු එක අඬපු ඇඬිලි බුදු අම්මේ කඳුළු කැට ඒ කියන්නේ ඒ කඳුළු වලින් තව කාටරි මූණ හොදත හැකි අපි දැක්ක අඬ නැඬිල්ල ලක්කම්මට අමාරුයිනේ ලක්කම්මට අමාරුව හින්දා අඬලා මේ මොකද මේ මොකද වෙලා තියෙන්නේ විහාරමාදේවිත් ලක්ෂ 30ක් කට ඇරලා කියන්නකෝ මේ කියන ඒවා ඊළඟට හොරියාව ලක්ෂ 30ක් ගත්තයි දමිතා සැමියා ගැන විමර්ශන අත්තරංගුඩ ගන්න එපා කියලා අධිකරණයට යනවා මේක කිව්වේ ඇයි මං අපිට කාටවත් මඩ ගහන්න නෙමෙයි ඇයි මේ මේ ලක්කම්මට අමාරු වෙච්ච වෙලාවේ වෙන්න ඕනේ වැරදි ගන්න කවුරුත් නෙමෙයි සියල්ලම සියලු කෙලස් නැසපුව ඇන්න ඕනේ ආශාවන් නැති කරපුව ඇන්න ඕනේ ආශාවන් නැති කරගෙන පරිත්‍යාගශීලී මිනිස්සු තමයි ඒ අරගලේ ඉන්න ඕනේ ඒකයි මම වේලස්සනින් කිව්වේ නමුත් අරගලේ ඉඳලා තියෙන්නේ දැන් මොන වගේ අයද කියන එක මේවෙන් ඔප්පු වෙනවා මට දුක සජබේ පක්ෂයටත් දැන් ඇතුල් වෙලා ඒකටත් ලක් අම්මට අමාරුයි කියලා එතෙන්ට ඇතුල් වෙලා අනේ මේ පක්ෂයටත් මොනවා වෙයිද කියන එක ඉඳ අපේ ජේෂ්ඨ ඉරියල්ල මන්ත්‍රීතුමා මං හිතන්නේ ඒ ගැන බලයි මොකද හේතුව ඔය වගේ ආවට පස්සේ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන එක මොකද හේතුව ඒ තරම් තත්ත්වය සුබවාදී නෑ දැන් අපි දකිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනතා වික්තු පෙරමුණ දැන් ජනතා වික්තු පෙරමුණේ දැන් කියනවා අපි තමයි
මේ රට ඉදිරියට බාරගන්නේ අපි ළඟ තමයි කාන්තාව ඉන්නේ අපිට තමයි මුළු රටම ජවි පිට මුළු රටම ජවි පිට හැබැයි මුළු රටම ජවි පිට හිටියට මහ බැංකුවේ එක්කෙනෙක්වත් ඉඳලා නැහැ මුළු රටම ජවි පිට නේ එකෙක් හරි ඔතන හිටියා නම් අර බඩි වැඩි කර ගන්නකොට අඩු ගානේ එක වෙනුවෙන් කතා කරන්න එපා එකෙක් එකෙක් මහ බැංකුවේ හිටියා නම් එම ඇවිල්ලා කියන්න ඕන මෙන්න මහ බැංකුවේ Tamanto ono widira padi wadi gara ganno. Ewenu wen gatara parlimentu niyojane karanna tundalaage ekkenek hari katha arinne ba. Habai katha karama mulu ratama javi peti. Dan mama ahana mokadda janata ayutthi peramunen obe aarthika pratipattiya. Obe aarthika pratipattiya mokadda? Me rata dan tiyena aarthika mattama mulu ratama danno mulu lokema danno. E anuwa kohomada aarthika pratipattiya? Habai ada wena turu අපි දකින්නවා ඒකේ නායකයා මේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් යනවා ඉන්දියාවෙත් ගිහිල්ලා කතා පවත්වන ඇමරිකාවටත් යනවා ඒ තැන් වල ගිහිල්ලා පවත්වනකොට අපිට දැනගන්න ඕන අඩු වශයෙන් මෙන්න දල වශයෙන් අපේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද අපි මෙන්න මේ ආර්ථික ප්‍රතිපත්තිය තුල තමයි ක්‍රියාත්මක වෙන්න හදන්නේ කියලා කියනවා නම් අපිට ලේසි ඒ අපිට වැරදිච්ච තැනක් ආණ්ඩු කරපු අය හැටියට අපිට වැරදිලා අපේ ආර්ථික ප්‍රතිපත්තිය හරි නැති වෙච්ච හින්දා මෙහෙම වෙලා තියෙනවා නම් නිහතමානීව අපිට පුළුවන් මේක හොඳනම් පිළිගන්න. හැබැයි ගමේ ඉන්න දැන් මේ ඉස්සර වගේ නෙවෙයි ජනතා ආයතන පෙරමුණේ අය ගමේ ඉන්න අය අපි දකලා තිනවා මේ මලගවල් වල යනවා. ගියේ නෑ ඉස්සර. ඉස්සර ගියේ නෑ මැරුවනේ. දැන් මලගවල් වල යනවා. මාළු පානුත් ගෙනියනවා. ඉස්සර වගේ නෙවෙයි මලගවල් වල යනවා. බැනරුත් දානවා. දැන් අපි දෙගලෝ නම් දානවනේ කොහොමද? අපි කොහොමද දානවා අපේ පෝට්ටුවේ සංවේගය, සජබේ සංවේගය ඒක ඉතින් අපිට පුරුදුයි. දේශපාලන ක්‍රමය ඒක තමයි. අපේ දැන් ජනතා ඇක්ටි බලවත් මම දැක්කා අපේ බලවත් කනගාටුව කියලා මාළු පාන් 20 කුත් එක්ක යනවා රෑට කතා කර කර ඉන්නවා රෑට කතා ඉන්නවා මේ ගම්මල ඉන්න සමාජිකයෝ කියනවා මෙන්න අපේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද ප්‍රතිපත්තිය ඇති අයගෙන් අරන් නැති අයට දෙන එක මේක තමයි ආර්ථික ප්‍රතිපත්තිය මේක විපක්ෂ නායකතුමාගේ දැන ගැනීම පිණිස ඇති අයගෙන් අරන් නැති අයට දෙනවා මේක තමයි ප්‍රතිපත්තිය කොහොමද ඇති අයගෙන් නැති අයට දෙන්නේ Put cycle dekat tiro lang eka gedera, eka gedera eka bicycle ya den no ne, eka bicycle nanti eka kenada bicycle ya den no. Motorcycle dekat tiro manang, eka gedera motorcycle ya, ani maren den no ne nanti eka kenada den no. Gedera wahana hatarak tiro manang, eka wahana ya bawa cikaran na pulua. Itu rutuna, mage mitra dampiga, itu bu amati dumane, itu rutuna den no na, ara wahana nanti ya itu. එතකොට දැන් අපේ පැත්තේ මගේ සංචාරක ව්‍යාපාරේනේ දැන් ඒ දවස්වල සාමාන්‍ය පුංචි රෙස්ටුරන්ට් එකක් දාගත්තු කාලේ 1980 දශකේ අද තියෙනවා සාමාන්‍යයෙන් හෝටල් කාමර 20 50 100 තියෙනවා එක්කෙනාට 5ක් 6ක් අයිති දැන් නියෝජ්‍ය කතානායකතුමනේ එකෙන් එකක් තියන් ඉතුරු හතර දෙන්න ඕන මම තමුන්නාසකේ දිස්ත්‍රික්කේ ඉන්නවා එතකොට දැන් කුමුරු තියෙනවා කුමුරු වලත් ගියයි නෑ ඔයාට ඇති අක්කරයක් එතනින් පසිතුරු ටිකද මේකද ආර්ථික ප්‍රතිපත්තිය ඉතින් මේකද ආර්ථික ප්‍රතිපත්තිය අපි අහන්න මේකට උත්තර දෙන්න මේ ආර්ථික ප්‍රතිපත්තිය එහෙම නැත්නම් මොකද්ද ආර්ථික ප්‍රතිපත්තිය එහෙම නැත්නම් අර පිටරට ඉන්න ශ්‍රමිකයන්ගෙන් ඩොලර් කීයක් ගෙන්න ගන්නවද ඒගොල්ලෝ කිව්වම එවනවනේ මේගොල්ලෝ කියන දේ ඒගොල්ලෝ අහනවනේ ඒ ශ්‍රමිකයන්ගෙන් කීයක් ගෙන්න ගන්නවද ඒක ගෙන්නගෙන කොහොමද සංචිත වැඩි කරගන්නේ ඒ ක්‍රමවේදයත් අපිට කියන්න අපිට ලේසි එතකොට අපිට ලේසි දරගන්න මෙන්න මේ විදියට තමයි ජනතා ආයුක්ත පෙවුනේ ආර්ථික ප්‍රතිපත්තිය හැදිලා තියෙන්නේ හැදිලා තියෙනවා නම් හදන්න යන නැත්තම් මෙච්චර කාලයක් දැන් අපි දැකලා තිනවා මේක දිගින් දිගටම අපිට වැඩි කතා කරනවා බැලුවොත් ඒ කතා කරන එක වැඩි ඉතින් අපි කියනවා පෙන්වන්න ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකක්ද ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද විදේශ ප්‍රතිපත්තිය මොකක්ද වැඩ පිළිවෙලක් අපිට කියන්නේ හමදාම දැන් බැන්න ඇතිනේ දැන්. ඒ යහමඳුන කප්පරක් බැල්ලා තියෙනවා. බැන්න කියන දැන් බැල්ලා තියෙනවා પરම්පරා හතකට බැල්ලා තියෙනවා. પરම්පරා හතකට බැල්ලා මම මේ ළඟදී බැලුවා කතා කරලා. සාපේලු. මේ අපේ හත්ත ගානක සාපේලු. ඉතින් මේ සාපේ අපි ඔක්කොම කොටස් කරුණේ දෙයි යහමඳුනේ. චන්ද්‍රිකා මැතිනි වගේ එන්න කවුද එක්ක වුනේ? චන්ද්‍රිකා මැතිනි වගේ නැල්ල අපි එක්සත් ජාතික පක්ෂයේ එදා තියෙන ආණ්ඩුව 2001 හදපු ආණ්ඩුව 2004 කැඩුවා. කවුද එක්ක වුනේ? ජනතා විමුක්ති පෙරමුණ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් කවුද එක්ක වුනේ?
ජනතා යුක්ති පෙරමුණ 2015 මෛත්‍රීපාල ජනාධිපතිතුමාගෙන් කවුද එක්ක උනේ ජනතා යුක්ති පෙරමුණ දෙයියන් මේ සාපේ අපිට විතර තනියෙන් කන්න පුළුවන් දැන් මේ කවෙච්ච ඔක්කොම කන්න ඕන අර කියන්නේ හෙන ගහපන් කියලා මං කියන හෙන බෙදලා කන්න ඕන දැන් එන හෙනේ කඩන්න ඕන කෑලි වලට එතකොට ඒ වදින්නේ අපිටත් වදින්න ඕන කියලා කියනවා අපෙන් වරද්දක් වෙලා තියෙනවා නම් වෙන්න ඕන හැබැයි අර 74 සාපේ එක දනකට දාන්න පුළුවන් කමක් තියෙනවා මයික කෙනෙක් කප්පරක් බැලලා තියෙනවා දැන් බැනපු අයින් කරා දැන් තීර්ණාත්මක සාධකයක තියෙනවා නම් අපිට කියන්න ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියලා මේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද දැන් මේ ගෙනියන රජයේ ආර්ථික ප්‍රතිපත්තිය යම් යම් තැන්වල වැරදි తీරුව අපි පෙන්නනවා අපි කියනවා මෙන්න මේ දේ වැරදි අපිට පේනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි කැබිනට් එකේ ඉඳන් කිව්වා මේ කාබනික පොර හොඳ වැඩක් හැබැයි ඔබතුමාට ආණ්ඩුව දුන්නේ මිනිස්සු අවුරුදු 50කට නෙමෙයි අවුරුදු 5කට දුන්නේ කියලා කිව්වා ඉතින් ඒක එතුමා තේරුම් ගත්තේ නැහැ එතුමා දැක්කේ අපිව හතුරෝ වගේ දැක්කේ අපි කිව්වා අපි කොහොමද 150 මනා කරා රසායනික පොර ටික සල්ලි වලට දෙන්න කාබනික නිකන් දෙන්න නෑ ඇහුවේ නෑ ඇහුවේ නැතුව මොකද්ද උනේ අපි තමුන්නාන්සලා ඔක්කොම අද ඉතාලම අසන්නතද රටත් අසන්න බවට පත් වුණා ඒකයි නැත්නම් එතුමා හොඳ වැඩ තිබුණා කොවිඩ් වෙලාවේදී මේ රටේ මිනිසුන්ගේ ජීවිත බේරුවා ඒ නිසා රටක නායකයෙක් රට පාලනය කරන මිනිස්සු අහුම්කන් දීම තමයි පළවෙනි කාරණය ඒ නිසා තමයි ජනතා යුක්ති පෙරමුණට අපි කිව්වේ කරුණා කළා තමන්ගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න ගරු කතානායකතුම නියෝජ්‍ය කතානායකතුනි මම රජයට යෝජනා කරනවා අර අපිට හුඟක් තැන්වල අපි නොහිතන පැතිවලින් තියෙන ආදායම් එකතු කරන්න හැබැයි කවදාකවත් ඒවැ ඉන්න මෙරටේ 16 ලක්ෂයක් ඉන්න රාජ්‍ය සේවයේ එතන මේ රාජ්‍ය සේවයේ 16 ලක්ෂයෙන් ආයතන ගණනාවක් තියෙනවා 60%ක් විතර රජයට මුදල් එකතු කරන ඒකේ ශ්‍රී ලංකා රේගුව ආදායම් බදු දෙපාර්තමේන්තුව සුරා බදු දෙපාර්තමේන්තුව මේවා තමයි විශාල වශයෙන් මෙරට ආදායම් එකතු කරන්නේ. එතන මේවැ මේ රටේ මිනිස්සුන්ට මේ ගිහිල්ලා සීනි ග්‍රෑම් 100ක් ගන්න, තේකොළ ග්‍රෑම් 50ක් ගන්න, පරිප්පු ග්‍රෑම් 250ක් ගේන මිනිස්සයට රිදවන්නේ නැතුව ආදායම් එකතු කරන තැන් තියෙනවා. හැබැයි ඒ තැන් හැමදාම දෝරේ ගලනවා. හැමදාම දෝරේ ගලනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාගේ ඔබතුමා ඉන්නක හොඳයි මේ මුල ආසනේ මම සුරාබදු දෙපාර්තමේන්තුවට ඔබතුමාගේ ඔබතුමා බොහොම ව්‍යාපාරිකයෙක් අපි දන්නවා කරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච වයින් ස්ටෝස් ඒ වගේම රෙස්ටෝරන්ට් හෝටල් සහ අරක්කු නිෂ්පාදනය කරන තැන් මේ ඔක්කොම සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නියාමණය වෙන දේවල්. එතන අපි රජයක් හැටියට අද වෙනකොට එක මත්පැන් බෝතලයකට විශාල බද්දක් අය කරනවා. විශාල බද්දක් කරු නියෝජ කතානායකතුමෝ. ඒ වගේම දේශීය සහ විදේශීය. විදේශීයකටත් විශාල බද්දක් අපි අය කරනවා. එතන ලංකාවේ තියෙන බාර් ප්‍රමාණය දන්නවනම් ලංකාවේ තියෙන රෙස්ටුරන්ට් ප්‍රමාණය දන්නවනම් ලංකාවේ තියෙන හෝටල් ටික දන්නවනම්. එතන මේවෙන් ලංකාවේ මිනිස්සු දවසකට කොච්චර මත්පැන් බෝතල් ප්‍රමාණයක් පාවිච්චි කරනවද? පාවිච්චි කරනවා. එතන මේ පාවිච්චි කරන ප්‍රමාණය අර බදු මුදලෙන් එක බෝතලේ බදු මුදලෙන් වැඩි කරාම බිලියන ගණනාවක් හම්බෙන්න ඕන කරු නියෝජ්‍ය කතානායකතුමෝ. නමුත් නියෝජ්‍ය කතානායකතුමෝ මොකද වෙන්නේ? එක වයින් ස්ටෝස් එකක විකුණන ප්‍රමාණය අපි නිකන් දල වශයෙන් කිව්වොත් බෝතල් 1000යි කියලා දවසට කරු නියෝජ්‍ය කතානායකතුමනි ඒකෙන් 100යි නැත්නම් 200යි පෙන්වන්නේ රජයට. ඒකෙන් 100යි නැත්නම් 200යි පෙන්වන්නේ. ඒකේ 800ක් කොයි වත්තරද? ඒක 800ක් ෆේක්. 800ක් ගරු නියෝජ්‍ය කතාව. මේ කරුණු ඇතුව කියන්නේ. හෙට වයින් ස්ටෝස් කාර් ටික ඔක්කොම එක්ක අවුලා ඒ සල්ලි අපිට විරුද්ධව ගහයි. හැබැයි ඇත්ත තිත්තයි. මොකද හේතුව වෙනම ස්කාගාර තියනවා. අර ඔරිජිනල් එක වෙන ෆේක් එකක් හදා. හැබැයි ඒක එනවා. ඒක ආවම මොකද්ද වෙන්නේ? ඒක මිනිස්සු ගත්තත් ඒකෙන් එන බදු මුදල අපිට එන්නේ නැහැ. එන්නේ නැහැ බදු මුදල. අද බලන්න කෝප් එකට ගෙනාම සුරාබත් දෙපාර්තමේන්තුව එකතු නොකරපු බදු කොච්චරද? බිලියන් ගණනාවක් තියෙනවා. බිලියන් ගණනාවක්.
එතන අපි අහන්නේ ගෙදරක ලයිට් ගෙදරක විදුලිය අපි මේව කළා බිල ගෙවුවේ නැත්තම් මාසේ කාමාරේ නියෝජ්‍ය කතාව ඇතුලේ අපේ ලයිට් ගෙදර කපනවා විසන්දි කරනවා ඇයි එහෙනම් අර සීල් තියන්න බැරි බදු ගෙවල නැති වයින් ස්ටෝස් වල ස්කාගාර වල හෝටල් වල ආදායම් එකතු කරන්න නැත මම මේ එක දෙයක් විතරයි කිව්වේ නියෝජ්‍ය කතාවල ඇතුලට ඒ නිසා මේවා බලන් පුළුවන් කරන්න ඒ වගේම අපි නවීන ලෝකෙට යන්න ඕන මම ප්‍රවාහන අමතුමාට කිව්වා බාධක තියෙනවා එක එක නිලධාරි ඉන්න එක එක මතවල ඉන්න දැන් ඔබතුමා දන්නවා ඔබතුමා ප්‍රවාහනයේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙක් හැටියට අද කොච්චර ලස්සනද ලංකාවේ තියෙන පුජ්‍යලික බස්සත් අද කොච්චර ලස්සනද නියෝජ්‍ය කතාවද මම මේ CTB එකට මේවා කරන්න නෙමෙයි නමුත් CTB එකත් එක්ක ගත්තම අද ප්‍රයිවට් බස් ටිකෙන් කොච්චර ලස්සනද පැල්ලවත් ඉඳන් යාපනය යන බස් එකක් කොහමද හම්බන්තොට ඉඳන් කොළඹ යන බස් එකක් කොහමද ඒ බස් එකේ අයිතිකරුවා කැමති ඒක ලස්සනට තියාගන්න ඒකට නොයෙක් කෑලි එකතු කරනවා ඒක අලංකාර කරනවා මොකද කරන්නේ යනකොට අල්ල ගන්නවා පොලිසිය අල්ලලා කියනවා මේ කෑලි ටික ගලවන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ලෝකේ දියුණු වෙලා තිනවා ඇයි අපිට බැරි එහෙම කරපු එකට අවුරුද්දකට බද්දක් මෝටර රථ දෙපාරක් කවාරුතුමෙන් තුර අරගෙන හැබැයි රටේ නීතියට විරුද්ධව බෑ පාරට කෑලි අල්ලන්න බෑ ඒක ඇතුලේ හොඳ සවුන්ඩ් සෙටප් එකක් හයි කරගත්තා හොඳ ලයිට් එකක් හරි ගත්තා අපේ ඇඟේ වදිනවද මේක ඇයි මේ වට ඉරිසියා කරන්නේ ඒ අනකේන ආස නැද්ද ගාල්ලේ ඉඳන් නැග්ගගෙන කොළඹට එනකන් නිකන් යන වැඩි ටීවී එකේ සින්දුවක් අහගෙන ඉන්නේ පිරිසුදු බස් එකෙන් මේකෙන් ගන්න පුළුවන් ආදායම නමුත් මොකද්ද සිද්ධ වෙන්නේ නියෝජ්‍ය කතාවේ මේවා වෙන්නේ නැහැ මම මේ කියන්නේ මේ වගේ තව ලංකා ඕන තරම් ආදායම් එකතු කරන්න පුළුවන්. ඒ ආදායම් ගන්නකොට රිදෙන්නේ නැහැ කාටවත්. බස් එක ලස්සන කරන්න ලක්ෂ 50ක් වියදම් කරනවා නම් ඒ මිනිස්සු රුපියල් 50000ක් ලක්ෂයක් අවුරුද්දකට දෙන්න කැමති වෙනවා. ප්‍රශ්නයක් නැහැ. කර්මන්තා තම මිනිත්තු 3ක් කාලයක් තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආදායම් එකතු කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තියෙනවා. ආදායම් එකතු කරන්න පුළුවන්. හැබැයි ඇයි මේ ආදායම් එකතු කරන ස්ථානවල ඉන්න යම් යම් නිලධාරි සමස්තේනේ මම කියන්නේ යම් යම් නිලධාරින්ට පුළුවන්කමක් තියෙන්නේ නැති ඇයි එයා ආර්ථික විශේෂඥයෝ එයා නොයෙකුත් විභාග පාස් කළා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් උසස් අධ්‍යාපනයක් ලැබපු අය ඇයි මේ පොළවේ තියෙන දේවල් ගැන හිතන්න බැරි ඇයි මේ පොළවේ අපට දැනෙන දේවල් ගැන හිතන්න බැරි අපි සාමාන්‍ය මිනිහගේ බඩට නෙවෙයි වැඩි ලෙස ආදායම් එකතු කරොත් අර මම කියපු බෙහෙත් මිල අඩු කරගන්න පුළුවන් වෙයි මේ විදිහට ආදායම් අපි එකතු කරගත්තොත් අපිට පුළුවන් වෙයි මේ தත්ත්වෙ ඉදිරියට ගෙනියන්න. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඉතාමත්ම අමාරු කාලෙක අමාරුම වෙලාවක එතුමා මේ රට බාරගත්තා. අභියෝගය බාරගත්තා. ඒ නිසා අභියෝගය බාරගෙන දැන් තියුණට වැඩිය හොඳ තැනකට ගෙනල්ලා තියෙනවා. තව අභියෝගයක් තියෙනවා. දැන් නම් ජනාධිපතිවරු ඉන්නවා නියෝජ්‍ය කතානායකතුමනි හම්බන්තොට ඉඳන් කොළඹට එනකන් එනකොට අර ගමේ භාෂාංගන 60 උටා මාරක් ඉන්නෝ දැන් ලැයිස්තුව මේ පාර වංග ඉඳන්නේ මාගලවයේ වෙයි දන්දනාවලිය කෙරේ ඒ තරම් ඉන්නෝ දැන් ඒ තරම් ඉන්නෝ වගේ අම්මේ පුදුමන් අපේක්ෂකයෝ ගයක් ඉන්නේ හැබැයි මේ කවුරු අපේක්ෂකයෝ ආවත් කොයි ජනාධිපති වුණත් ඒ ජනාධිපතිට වෙනද ගෙදර බුදිය ගත්තේ පැය 8 නම් එයාට පැය 2කට වැඩිය බුදියෙන් හම්බෙන්නේ කවුරු ආවා එහෙම නැත්නම් සක්‍රදේවෙන් යව මෙහෙට ගේන්න වෙනවා එයාට විතරයි පුළුවන් ඒත් තරම් අමාරු අවධියක ඉන්නේ ඒක තේරුම් ගන්න වෙනවා අපි ඔක්කොටම ඒ නිසා අපි එන ජනාධිපති කවුරුණක් කමන්නේ රටට බොරු කියන්නේ නැතුව එන්න ඕන රෝස මල්ලි අහනාවක් දෙනවා විල්ලුද පළසක් දෙනවා මං ආපු ගමන් ගෙඩි හද ගන්නවා එතකොට ඒකේ පළ නෙලන්න පුළුවන් මං ආපු ගමන් මෙන්න මේවා දෙනවා සුර දූතියෝ ඉන්නවා ඒවා වෙන්නේ නැහැ ඒවා කරන්න බෑ ඒ නිසා බැරි දේවල් කියනට වැඩිය හොඳයි ජනප්‍රිය නොවුනත් අප්පුඩි ගැව්වේ නැති වුණත් දැන් ගහනවනේ අප්පුඩි දැන් ওই ජීවි වලට ගාන අප්පුඩි පැලෙන්න ගහනවා නේද නලින් බණ්ඩාරවන්තුවා හොඳට ගාන අප්පුඩි දැන් තාලා අක්කලා නංගිලා නැන්දලා ඔක්කොම ගහනවා අතු වල අසු වෙයි මරුගාගේ නෝල්ලත් ඇවිල්ලා ගහනවා දැන් ජීවිගේ මරලා දිරේ මජ්ජ ගහනවා දැන් ඒ නිසා කවුරු ආවත් ඇත්ත කියලා ඉන්න වෙනවා නැත්තම් වෙන්නේ අර අපිව ගහලා එලෙව්වා වගේ නෙවෙයි මාස 6න් ගහලා එලෝන
Hansard ke tiga orang ini ojek katana. Masa ayengga, mukad loko balaparut tuh ekke nenne. Dang ilang ya nenne loko balaparut tuh. Dang apa apain dang apain samahara mami kian nene mami portui. Mami jiwitar mage paksa jale nene mami ketan inne. Hari ho, beradio mami ketan ketan ini dekat tuh kene. Dang apain gila tiga orang janda, Peter. Kau tu gila tiga. Lama sekolah dagan napa kena gila tiga orang. Tarah bela. Mana kita warada dagan napa kena, mana boleh aku warada dah. Ya mami ketan bela gila tiga. Harap mama kibu bicycle dekat kan? Emat tak gila diri. Apa gamal inno ani? Pasawan netu ni gamal inno kageri. Parah kat dia orang ada. E ini hati kiri siya. Sari akan itu nona hati tek kiri siya. Kali zaman itu tiri siya. Sapa tu dekat ni tiri siya. Ya itu korang sapa tu hatarat tiri ni kageri. Tapi ekak ganu balak ini ne gila diri. Hebei. Mama ekak ikhui ekhauru awat. Me ena jana adi puti waraya. Abiyog ekak bar ganu puluang kene kwinno. Abi juga yang baru akan pulang ke negeri. Asal kerana. Ini sah. Kalau dia juga kata, abdul isu tuan tu menawa. Mei arti ke benda pilih bila. Idiri ada genian napi. Api syaktiya denawa. Abai. Honda. Widya ada latih jantan awat. Sebagai kerana lebih ramah. Bawa mati suatu. Bawa mati suatu. Mata kalau. Wipaksa naik tu mah.